ऋणात्मक ऋणात्मक ප්‍රමාණය කියන සම්මස්මිනාශකේ නැවත ඉහළේම කිතින් තාක්ෂණ අනුකූලව බලන කෙනෙකුට තාක්ෂණික විශ්ලේෂණයක් කරන කෙනෙකුට තාක්ෂණික විශ්ලේෂකයෙකුට ඒ සුදුවේ මොකද්ද කියලා අඳුර ගන්න පුළුවන්. ඇත්තටම මේවට අපි කියනවා తాවකාලික ඉහළයන් කියලා. ඒ ගමන් කරන රටාව තුල නමුත් රටාව තාම සම්පූර්ණයෙන්ම ආපසු හැරීමක් නෙමෙයි එතනුනේ. ඉතින් අපි 얘ගෙන වැඩිදුරටත් විස්තර කතා කරමු විශ්ලේෂණය කරලා බලමු මේ වීඩියෝ එකේ අවසානයේට ඒ වගේම හෙට දිනේ මොනවාගේ හැසිරීමක් බලාපොරොත්තු වෙන්න පුළුවන්ද කියන කාරණේත් අපි බලමු වීඩියෝ එක අන්තිමට. ඉතින් ওই කිව්ව කාරණා ටිකක් හිතේ තියාගෙන අපි දැන් दिनेशक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 
හාරසි හතරදශම හතක පිලිවටම් ප්‍රමාණයකු ප්‍රවල් සෙරමික් සමාගමේ කොටස රුපියල් මිලියන 384.84 අටයි හතරක පිලිවටම් ප්‍රමාණයකු ජෝන් කීස් සමාගමේ කොටස රුපියල් මිලියන 352.4 හතරයි එකක පිලිවටම් ප්‍රමාණයකු වාර්තා කරපු විදිහට අපිට දැක් ගන්න පුළුවන් වෙනවා දිනේ කොටස් ලැබුණ. ඉතින් ওই කොටස් පහ තමයි වැඩිම පිලිවටම් ප්‍රමාණ අතර එමෙතන වැඩිම පිලිවටම් ප්‍රමාණ වාර්තා කරේ අදිනේ. අවධානය යොමු කරමු දැන් අදිනේ වැඩිම කොටස් ප්‍රමාණ ගණන් කරන කොටස් ඇසට මෙමලස්තු ප්‍රථම ස්ථානය ගන්න බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගමේ කොටස කොටස් මිලියන 99.82 ප්‍රමාණයක් අදිනේ ගණන් දිනලා තියෙනවා. ඉන්ඩස්ට්‍රියල් ඇස්ෆල්ට් සමාගමේ කොටස කොටස් මිලියන 16.25 ප්‍රමාණයකු එක්ස්කලංකා සමාගමේ කොටස කොටස් මිලියන 12.52 ප්‍රමාණයකු SMB ලීසි සමාගමේ චන්දබල රහිත කොටස කොටස් මිලියන 8කු සහ අවසාන වශයෙන් වැලිබල් වන් සමාගමේ කොටස කොටස් මිලියන 5.74 ප්‍රමාණයකු අදිනේ ගණන් දිනන විදිහට අපිට මෙතනින් දැක් වෙනවා. හොඳයි අපි දැන් අවධානය කරමු අදිනේ තුල කැපිපෙන් නැත්නම් වැඩිම විදේශීය මිලදීගම් ප්‍රමාණය සහ වැඩිම විදේශීය විකුණුම් ප්‍රමාණය වාර්තා කරපු කොටස් ඇසට මුලින්ම විදේශීය මිලදීගම් දෙස අවධානය යොමු කරමු. සිටි හෝල්ඩින්ග් සමාගමේ කොටස තමයි අදිනේ වැඩිම විදේශීය මිලදීගම් ප්‍රමාණයක් වාර්තා කරන්නේ. රුපියල් මිලියන 50.02 වටිනාකමේ කොටස් විදේශීය ගමසින් අදිනේ මිලට අරන් දිනනවා. එහි කොටස මිලකට සාමාන්‍ය මිල විදිහට දැක්වෙන්නේ රුපියල් 172.50යි. දෙවන ස්ථානයේ ඩයලොග් සමාගමේ කොටස රුපියල් මිලියන 16.95 වටිනාකමේ කොටස් විදේශීය ගමසින් අදිනේ මිලට අරන් දිනනවා. එහි කොටස මිලකට සාමාන්‍ය මිල විදිහට දැක්වෙන්නේ රුපියල් 12.10යි. ඒ වගේම අවසාන වශයෙන් ජෝන් කීස් සමාගමේ කොටස රුපියල් මිලියන 15.08 වටිනාකමේ කොටස් විදේශීය ගමසින් අදිනේ මිලට අරන් දිනනවා. ඒ වගේම මේ කොටස මිලකට සාමාන්‍ය මිල විදිහට දැක්වෙන්නේ රුපියල් 151යි. ඉතින් ඔන්න ඔය කොටස් තුන තමයි අදිනේ කැපිපෙන්. එහෙම නැත්නම් වැඩිම විදේශීය මිලදීගම් ප්‍රමාණ වාර්තා කරේ කොටස ලැබුණ. අවධානය යොමු කරමු දැන් කැපිපෙන් විදේශීය විකුණුම් ප්‍රමාණය දෙසට. ටෝකියෝ සමාගමේ චන්දබල රහිත කොටස තමයි අදිනේ වැඩිම විදේශීය විකාශන අදිනාගෙන තියෙන්නේ රුපියල් මිලියන 20.05 වටිනාකමේ කොටස් විදේශීය ගමසින් අදිනේ විකුණුමට ලක් කරලා තිනවා. කොටස විකුණුම් කළ සාමාන්‍ය මිල විදේශීය දැක්වෙන්නේ රුපියල් 62යි. මෙම ටෝකියෝ සමාගමේ චන්දබල රහිත කොටස වැඩිම විදේශීය විකුණුම් වාර්තා කිරීමේ අර්ථයක් තියනවා කියලා අපිට මෙතනින් යම් කිසි ඉඟියක් දැනෙනවා. ඔබට මතක ඇති ටෝකියෝ සමාගමේ මූල්‍ය වාර්තා කාර්තුමය එහෙම නැත්නම් අන්තර් මූල්‍ය වාර්තා නිකුත් වෙලා තිබ්බා ඊයේ දිනේ. ඉතින් බලන්න විදේශිකයන් ටෝකියෝ සමාගමේ චන්දබල රහිත කොටස අද දිනේ වැඩිම විකුණුමට ලක් කරලා තියෙනවා. ඉතින් ඕක තමයි විදේශිකයන්ගේ රටාව. ඒ කියන්නේ විදේශිකයන් මේ මිල මට්ටමවල එහෙම නැත්නම් මේ රුපියල් 62 කියන සාමාන්‍ය මිල මට්ටමට අදාළ වෙන්න විකුණුම් කරන්න නම් ඔවුන්ට අතර මේ වෙදි ලාභයක් තිබිලා තියෙනවනේ. නං ඔවුන් කොටස රඳවාගෙන ඉන්නලා තියෙනවා. මේක කලින් ඉඳන්. ඉතින් අන්න එහිමයි විදේශිකයා ලාභ ලබන්නේ. බලන්න ඔවුන් සදේශිකයාගේ ධනාත්මක මානසිකත්වය මේ මූල්‍ය වාර්තාව පැමිණීමත් සමග ධනාත්මක මානසිකත්වය වැඩි වෙනවා කියලා ඔවුන් දන්නවා. ඉතින් ඔවුන් මේ අවස්ථාව ප්‍රයෝජනට අරගෙන තියෙනවා. ඔවුන්ගේ ලාභ එකතු කරගෙන. ඉතින් අන්න එහිමයි විදේශිකයා මේ රටේ එහෙම නැත්නම් මේ ශ්‍රී ලංකාව තුල අපේ රට තුල දින ප්‍රාග්ධනය පිටරටවලට ගෙනියන්නේ. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ බහුතර ශ්‍රී ලාංකිකයා අපේ රටේ සදේශීය ආයෝජකයා ඔන්නෝ රටාව නොතේරුම් ගැනීමයි. මේ රටාව තේරුම් ගන්නවා නම් එමෙතන තාක්ෂණික විශ්ලේෂණය භාවිත කරනවා නම් සදේශීය ආයෝජකයාට පුළුවන් නම් විදේශීය ආයෝජකයාගේ මුදල් රට තුලට එමෙ නැත්නම් තමල් ළඟට ගන්න. තමල් ළඟට ගන්නවා කියන්නේ ඇත්තටම රට තුලට එනවා විදේශිකයාගේ මුදල් ආයෝජිත මුදල්. නමුත් මෙතනදී වෙන්නේ වැඩි හරියක් අපි දකින්නේ බොහෝ වෙලාවට විදේශිකයා තමයි ජයග්‍රහණය කරන්නේ. සදේශිකයා නැවතත් පරාජයට පත් වෙනවා. ඉතින් ඒකට හේතුව විදිහට දකින්නේ ඇත්තටම දැනට සදේශීය ආයෝජකයන් බහුතරයක් අතිමහත් බහුතරයක් පදනම් විරහිත ආයෝජන මාර්ගවල නියලිලා තියෙනවා. මොකද මේ ඇති මොකද මේ ගැන හරි හැටි අධ්‍යයනයක් නොකර නිසා තමයි මේ තත්ත්වයට පත් වෙලා තියෙන්නේ. ඒ වගේම ලයිස්තු දෙවන ස්ථානය ගන්නේ සිරොන් කෝස්සෝ සමාගමේ කොටස රුපියල් මිලියන 16.88 වටිනාකමේ කොටස විදේශීය ගමසින් අදිනේ විකුණුමට ලක් කරලා තියෙනවා. එහි කොටස විකුණුම් කළ සාමාන්‍ය මිල විදිහට දැක්වෙන්නේ රුපියල් 664යි. රොයල් සෙරමික් සමාගමේ කොටස රුපියල් මිලියන 12.97 වටිනාකමේ කොටස විදේශීය ගමසින් අදිනේ විකුණුමට ලක් කරලා තියෙනවා. එහි කොටස විකුණුම් කළ සාමාන්‍ය මිල විදිහට දැක්වෙන්නේ රුපියල් 280.25යි. ටෝකියෝ සමාගමේ චන්දබලයේ සහිත කොටස තමයි ඊළඟට දැක්වෙන්නේ. සටහනේ එහෙම නැත්නම් ලයිස්තුවේ රුපියල් මිලියන 10.74 වටිනාකමේ කොටස විදේශීය ගමසින් අදිනේ විකුණුමට ලක් කරලා තියෙනවා. එහි කොටස විකුණුම් කළ සාමාන්‍ය මිල විදිහට දැක්වෙන්නේ රුපියල් 71.10යි. ඒ වගේම අවසාන වශයෙන් ඉන්ටර්නැෂනල් බැංකුවේ චන්දබලයේ සහිත කොටස අපිට දැක් ගන්න පුළුවන්. රුපියල් මිලියන 10.31 වටිනාකමේ කොටස විදේශීය ගමසින් අදිනේ විකුණුමට ලක් කරලා තියෙනවා. එහි කොටස විකුණුම් කළ සාමාන්‍ය මිල විදිහට දැක්වෙන්නේ රුපියල් 134.75යි. ඉතින් ඔන්න ඔය කොටස් පහ තමයි අදිනේ කැපිපෙන විදේශීය විකුණුම් ප්‍රමාණ වාර්තා කරේ කොටස් වෙන පුළ. හොඳයි. දත්ත පෙතෙන් කතා කරන්නේ එපමණයි අපිට අදිනේට. අපි දැන් අවධානය යොමු කරමු අදිනේ කොටස් වෙන පුළ හැසිරීම දෙසට. දැන් අපිට තිරේ දිස්සන ප්‍රස්ථාරයත් සමග අපි මේ කතා බහ ගැනීම එහෙම නැත්නම් විශ්ලේෂණය කරමු. ආරම්භයේ පටන්ම ඍණාත්මක භාවයක් අපි දැක්කා කොටස් වෙන පුළ. එක්තරා වෙලාවක ඒක 500ටත් වඩා වැඩි ප්‍රමාණයකින් පසුබැසීමකට ලක් වෙනවා අපි දැක්කා. පෙර දිනේ නතර වුණු ස්ථානයට වඩා සමස්ත මිල රැසක මම ඒ දේ සඳහන් කරා වීඩියෝ එක ආරම්භයේදී. ඉන්පසුව දිවා කාලයෙන් පසුව අපි නැවත දැක්කා සමස්ත මිල රැසක ඉහළ යෑමක් අවසානයේදී ඒක 134.62 පසුබැසීමකින් තමයි. එහෙම නැත්නම් පෙර දිනේට වඩා පසුබැසීමකින් තමයි සමස්ත මිල රැසක නතර වුණේ. ඉතින් මේ හැසිරීම ගත්තාම අපිට පේනවා මම වීඩියෝ එක ආරම්භයේදී සඳහන් කරා වගේ ඉතා තියුණු එහෙම නැත්නම් ඉතා වේගවත් සීඝ්‍ර හැසිරීම. ඇත්තටම මෙහි බලලා මෙහි බලද්දී ඒක ප්‍රමාණය එහෙම නැත්නම් විශාල ප්‍රමාණයකින්
දිනසලා මේ දින පුරාවටම අපි දැක්කේ ඒදී. හැබැයි ඔබට මතකද මේ දැන් කොටස් වල වැටෙන නිසා මේ දේ දැනුණට ඔය දේම ඔයගලන්ට දැනුණද කොටස් වල සමස්ත නිදර්ශකයේ ඉහළ ඇදී. එහෙම නැත්නම් කිසිම කෙනෙක් හිතුවද මෙහිම දෙයක් සමස්ත නිදර්ශකය දිනකට ඒකක 200 300 400 ඉහළ යනකොට. ඉතින් ඒ දේ විරුද්ධ දෙයක් නෙමෙයිද මේ අද දිනේ වෙන්නේ. එහෙනම් කාටවත් කම්ප්ලේන් කරන්න බෑ. කාටවත් මැසේජ් ඉල්ලගන්න බෑ. මේ ෆෝස් සේල් එකක් යන. එහෙම නැත්නම් මේ තරව කරුවන් බලෙන් නිකුන්නවා. එහෙම නැත්නම් මේ වැරදි ලියුමක් වැරදි ඉන්ස්ට්‍රක්ෂන්ස් වැරදි උපදෙස් නිසා තමයි මේ දේ උනේ. No excuses. වැරදි විදිහට කරා නම් වැරදි ප්‍රතිඵල අත්විඳින්න ඕනේ. ඉතින් ඉහළ යනකොට ඒ වගේ නම් ඒක අසම්බරතාවයක් නම් සම්බර වෙනකොට ඉතින් මේ දේ මෙහෙම නොවුනොත් තමයි ප්‍රශ්නේ. එහෙම නොවෙනවා කියන්නේ මේක අසම්බරයි. ඇත්තටම මෙහෙම වෙන එක තමයි එහෙම නැත්නම් මෙහෙම වීම අත්‍යවශ්‍යයි. සම්බර වීමක් සඳහා ඉතින් කවුරු හරි කෙනෙක් කියනනම් මේ දේ වෙන්න ඕනේ නැහැ කියලා ඒක නා දන්නේ නැහැ. එක්කෝ ඉල්ලුම සැපීම එක්කෝ සබාව ධර්මේ දන්නේ නැහැ. ඉතින් ඒ වගේ පිළිසුත් අපි දකින්නවා දැන් දැන් සමාජ මාධ්‍යවල එක් එක් පිළිසල්ල දෝෂාරෝපණය නැගනවා. දෝෂාරෝපණය නැගිය යුත්තේ ඇත්තටම Tamanටම කාටවත් නෙමෙයි. මොකද ධනාත්මකව වෙනකන් හොඳයි. නමුත් ඍණාත්මක වෙනකොට ප්‍රශ්නයක්. ඇයි Taman වැරදි තන ආයෝජනය කරලා තියෙන්නේ. ඉතින් මේ දේ වෙනවා. ඒක තමයි සබාව ධර්මේ කියන්නේ. නමුත් ඔය දේ මුලින් අපි පුළුවන් තරම් පැහැදිලි කරේ එකයි. ඔය දේ තේරුම් අරගෙන මේ සබාව ධර්මයේ තේරුම් අරගෙන ඒ අනුව කටයුතු කරනන් ඔබට අලාභයක් වීමට තිබ්බනම් ඒ අලාභය පවා බෙහෙවින් අඩු කර ගැනීමට ඕනතරම් මේ ප්‍රස්තාව තිබ්බා. මොකද අපි දැක්කා ඉතිහාසයේ දරුණුම කඩාවැටීම වුණ දිනටත් පස්සේ එහෙම නැත්නම් පෙබරවාරි 3 වෙනිදා සමස්ත මිලියනශකයේ 1233 ක ප්‍රමාණයකින් නැවත ඉහළ වෙනවා. ඉතින් හැමෝම හිතුවා ওই වැටුණට කොටස් වෙන පුළ අපි විකුණුවේ නැහැ කොටස් අපි තියාගෙන හිටියා අන්න එහෙමයි අපි ලාභ ලබන්නේ බලන්න අනික් අය බය වෙලා වික්කා දුර්වලත් ඒ වගේ විවිධ විද්දේවල් කිව්වා. නමුත් ඒ දුර්වල අත වෙන්නේ කෙනාගේ ආයෝජන උපක්‍රමයේ හැටියට. හැම කෙනාටම දුර්වලත්වයක් නැහැ. හැම කෙනාටම ශක්තිමත්කමක් ඇත්තෙත් නැහැ. එහෙනම් මේ දේ හරි හැටි නොදැන ඒ වගේ අර්ථකථන කිරීම මම හිතනවා නුසුදුසුයි සහ ඒ දේ ද්‍රෝහිකමක් කියලා මම හිතනවා. විශේෂයෙන්ම නාවකාජකීන්ට කෙනෙකුට ඒ අවදානම ගන්න බැරි නම් ඒ දිනා එමෙතන යාජකයා අවදානම ගත යුතු වන්නේ නැහැ. ඉතින් බලන්න අන්තිමට මොකද වුනේ කියලා හරි හැටි ස්ථානය හරි හැටි තැන අඳුරනගත් අය බොරවරි 3 වෙනිදා ඒ විදිහට මාකට් එක ඇසින්නවා. ඉන්පසු දින දෙකක් තුනක් ගත වෙනවා. මෙන්න අද තියෙන තැන හරියටම ගණන් හදලා බලන්න දින 9ක් ඇතුළත සමස්ත විලාශකය කොපමණ ඒක ප්‍රමාණයකින් පසුබැසීමකට ලක් වුණාද කියලා ලෝකේ හොඳම කොටස් වෙන පොළ ලෙස පුවත්පත් ඒ වගේම රූපවාහිනී මාධ්‍ය ජාල ඔස්සේත් ඔබ වෙත පුවත් නිකුත් කරපු අන්න ඒ කොටස් වෙන පොළ තමයි අද අන්නතන් මේ දිනවල මේ විදියට හැසිරෙන්නේ. ඉතින් තේරුම් ගන්න පොඩි හරි බුද්ධියක් තියනා නම් මේ දේ ඇත්තටම පැහැදිලි වෙන්න ඕන. මොකද ඔබ හරි හැටි කොටස් වෙන පොළ හොඳින් අධ්‍යයනය කරා නම් විශේෂයෙන්ම අද දිනේ මේ ඒකක 500ක් පසුබසිද්දී කොටස් වෙන පොළ සමස්ත මිලාශකය ඕගොල්ලෝ දකින්න ඇති සමස්ත පිරවටුම් ප්‍රමාණය කවුරු හරි කෙනෙක් ඒ දේ දැක්කනම් මම මේ කියනන කාරණේ වැටහෙනවා ඇති. සමස්ත පිරවටුම් ප්‍රමාණය සටහන් උනේ රුපියල් මිලියන 1200කට වඩා සුළු වැඩි ප්‍රමාණයකින්. ඉතින් ඒ වගේ පිරවටුම් ප්‍රමාණයකින් මෙවැනි ඒකක ප්‍රමාණයක් පසුබැසීමට හැකිනම් ඔබට තේරෙනවද මේ කොටස් වෙන පොළ මේ බහුතර කොටස් වල තිබිලා තියෙන ඉල්ලුම සැපීම. එහෙම නැත්නම් අපි කියනවා ඕඩර් බුක් එකේ ඒ ඉල්ලුම සැපීම සටහන් වෙන ඒ ලන්සු සහ එහෙම නැත්නම් බිට්ස් ඇන් ආස්ක්ස් කියලා අපි කියන්නේ. ඉතින් ඔන්න ඔය ඕඩර්ස් මොන වගේ මට්ටමක තියෙන්නේද එහෙම නැත්නම් මොන වගේ පිරිසක්ද ඔය ඉල්ලුම සැපීම ඇති කරන්නේ නැත්තේ කියලා ඔයගලන්ට වටහා ගන්න පුළුවන්ද? ඉතින් ඔන්න ඔය දේ තමයි අපි පසුගිය දින කීපෙම මේ දේ වෙන්න කලින් ඇත්තරම පැහැදිලි කරේ. මේ සමස්ත පිරවටුම් ප්‍රමාණය ඒ අගේකින් වාර්තා වෙද්දී සමස්ත මිලාශකයේ ඒකක 500කට වැඩි ප්‍රමාණයක් පසුබැසීමට හැකියනම් ඇත්තරම මේක ඇතුළ දැනට රික්තකයක් තියෙන හා හැඩයි ඇත්තරම කොටස් වල අර බෝල් කියලා කියන්න පුළුවන්. ඇත්තරම බුබුලෙත් අර්ථකථනය දෙන්න පුළුවන් නම් 100%ක් නිවැරදිම අර්ථකථනය තමයි මේ දිනවල මේ ඇති වුණ බුබුල. සාමාන්‍ය බුබුලක ලක්ෂණය තමයි බුබුල ඇති වෙද්දී ඇඩ්වාන්සින් ෆේස් එක එහෙම නැත්නම් අර මේනියා ෆේස් එක කියලා කියන්නේ අපි කොටස් පොර කාලා එහෙම නැත්නම් තරංගකාරී ඉල්ලුමක් ඇති වෙන ඒ මොහොත ඇති වෙලා අවසන් වෙන්න ගන්න කාලය එහෙම නැත්නම් සැපීම පැමිණෙන්න ගන්න කාලයට වඩා සුළු කාලයක් තමයි ඒක බර්ස්ට් වෙද්දී එහෙම නැත්නම් බබල් එක පුපුරද්දී එහෙම නැත්නම් ඩික්ලයිනින් ෆේස් එකේදී නැවත අර තිබුණ සාමාන්‍ය මීන් ලෙවල් එක කියලා කියන්නේ අපි ටෙක්නිකලි අන්න ඒ මට්ටමට එන්න ගන්න. ඉතින් ඇත්තටම මේ බබල් එක සැලකුවොත් මේ බුබුල සැලකුවොත් ඕගොල්ලන්ට දකින්න පුළුවන් වෙයි ජනවාරි 20 තමයි පටන් ගන්න කැපි පෙන්න එහෙම නැත්නම් සමස්ත මිලාශකයේ පසුබැසීමකට ලක් වෙලා තියද්දි එතනින් වී හැඩයට සමස්ත මිලාශකයේ නැවත ඉහළට යන්න ගන්න ඉල්ලුම ඇති වෙන්නේ නැවත මීන් ලෙවල් එකට එහෙම නැත්නම් මධ්‍යස්ථ මට්ටමට පැමිණෙනවා බුබුල ඊයේ දිනේ බුබුල සම්පූර්ණ කරනවා කියලා කියන්න පුළුවන්. ඉතින් බලන්න ඒ අතර කාල සීමාව එතකොට දින 8ක් පමණයි අරගෙන තිබ්බේ නැවත මධ්‍යස්ථ මට්ටමට පැමිණෙන්න කඩාවැටියෝ පටන් ගත්ත දායි නම් නමුත් ඉහළ යන්න ආරම්භ තිබ්බා දින 10කට අධික කාලය දින 10කට වඩා වැඩි කාලයක්. ඉතින් ඒක තමයි වචනේ පරිසමාප්තයත්වයෙන්ම බුබුල කියලා කියන්නේ. ඉතින් දැන් හෙට දිනේ සමස්ත මිලාශකයේ හැසිරීම ගැන අපි පුරෝගතනයක් කරනවා නම් හෙට දිනේ ඇත්තටම ඍණාත්මක භාවය එහෙම නැත්නම් තවදුරටත් ඍණාත්මක හැසිරීමක් අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන් සමස්ත මිලාශකයේ ඉක්ුණුම් තීරණයක් පවති.
ඒවගේම දිනේ අවසානයේදී අපි අද දිනේ දැක්ක අතරම පහලට එන රටාවේ තාවකාලික ඉහළ යෑමක් ඉතින් ඒ නිසාම හෙට දිනේ තවදුරටත් ඍණාත්මක බව බලාපොරොත්තු වෙන්න පුළුවන් නමුත් තවම අපිට කන්ෆර්මේෂන් එකක් එහෙම නැත්නම් ස්ථිර භාවයක් නැහැ මේ තියෙන රටාව නැවත හැරීමක් සම්බන්ධව ඒ නිසා පුළුවන් තරම් එහෙම නැත්නම් හැකියතා කවදානම් කළමනාකරණය කරගන්න උත්සාහ කරන්න අද දිනේ පොටස් වලින් ඉවත් වෙන්න විකුණ ගන්න නොහැකියාව ලැබුණා නම් හොඳින් මතක තියාගන්න අපි ස්ථිරතාවයක් එක්ක තමයි පොටස් වලට ආයෝජනය කළ යුතු වන්නේ මොකද එහෙම නැත්නම් පෙබරවාරි 3 වෙනිදා ඒකක 233 තමසලි දශකයේ ඉහළ යද්දී ඔබට ඒ දැනුන හැඟීමම සමාජයට හෙට දිනේ දැනෙන්න පුළුවන් වෙයි. හොඳයි. ඒ දෙත් මතක් කරමින් අද අපි ඔබෙන් සමු ගන්නවා. මම හිතනවා ද විශ්ලේෂණය ඔබ සියලු දෙනාට පැහැදිලි කියලා. නමුත් ගැටලු දිනන නම් කමෙන්ට් කරන්න පුළුවන්. ඒ වගේම අපිව subscribe කරන්න. තාමත් අපිව subscribe කළ නැත්නම් ඒ වගේම ඔබට අපා සම්බන්ධ වෙන්න පුළුවන් Twitter වගේ Instagram හරහා සහ Facebook හරහා ඊට අදාළ link පහල description තිබු දැක්වෙනවා. ඉතින් ඒ හරහා ඔබට අපා සම්බන්ධ වෙන්න පුළුවන් සාර්ථක රාජකීයෙක් වෙන්න මඟ පාද ගන්න පුළුවන් වෘත්ති මාර්ගයකෙක් වෙන්න අවශ්‍ය මාර්ගය සකසා ගන්න පුළුවන්. හොඳයි. එහෙනම් නැවතත් සතිය අද කොටස් කරනකොට වීඩියෝ එකෙන් ඔබ සියලු දෙනා හමු වෙන තෙක් අතට ඔබ සමු ගන්නවා. එතෙක් ඔබ සැමට I go on.